ඇත අපේ ඉගෙනගන්නේ තිීනදර්ශන සම්බන්ධ ගැටලු විසඳන ආකාරයයි. මේ ගැටලු ගොඩක්තිනෙක් අමාරුවයි කියලා හිතුවට, හරියට ඉගෙන ගත්තොත් ඉතාම පහසුවෙන් පිළිතුරු ලබාගන්න පුළුවන් ගැටලු වර්කයක්. මමෝගොල්ලොන්ට මුොලයිදලා සරලව හැම කෙනෙක්ටම තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට කියල දෙවා කෝහොමති පහසුවෙන් මේ ගැටලු විසිඳන්න කියලා. දිරි ීඩිය පාඩ මැනින්න්නරබයි ගෙන ගැීම සද හා ීඩියෝට පහලියෙන් ඇති සබස්කරයි බඩ්න එක ලිකරන්න ඉම් පාසු ඒ ලංඟම තියෙන බෙල්ලායිකන්න එක ලික්ක කරන්න අමතෙක් කරන්නපා. බූති පරීක්ෂණ විභාග ප්‍රශ්පත්‍රවල බහුලවම දක්නට ලැබෙන තිය දර්ශන සම්බන්ධ ගැටලු ආකාර තුනක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි ඒම වර්ෂයේ තියෙන දෙකක් හෝ කපයක් සම්බන්ධ ඇති ගැටලු. ඒකයන්නේ මෙන්න මේවිදිහ ගැටලු. දෙදස් විස්සේ අප්‍රේල් විස්ස සලුදා දෙනයක් නම් එමවර්ෂය මැයි දහාට කවදාද. ඔයාලට පේනවා මේ ගැටළුව එකමවර්ෂය ඒකයනෙක් දෙදස් විස්සවර්ෂය දින දෙකක් තමයි අඩංගුවවෙලා තියෙන්නේ. ඒ තමයි දෙදස් විස්සේ අප්‍රේල් විස්ස සහත් දෙදස් වෙසේ මැයි දහට. ඒ යනෙ එකමවර්ෂයේ තින දෙකක්. මීළඟ ගැටලු ආකාරය තමයි, විවිධ අෞුරදුුවලත් දින දෙකක් හෝ කහිපයක් සම්බන්ධ වැති ගැටලු. ඒක යනෙ මෙන්න මේවදිහ ගැටලු. දෙදස් සහය මාර්ිතුවයක බදාදා දිනයක් නම් දෙදස් දහය වර්ෂයේ අපප්‍රේල් දහය කවදාද. ඔයාලට පේනවා විධ අවුරුදුුවලේක ඇන දෙදස් සහය වර්ෂය සහ දෙදස් දහය වර්ෂය දින දෙකක් තමයි හඩංගුව වෙලා තියෙන්නේ. මීළඟ ගැටලු ආකාරය තමයි කිසිම් වර්ෂයක දිනයක් සම්බන්ධ වැති ගැටලු. ඒ කියන්නේ මෙන්න මේවිදිහ ගැටලු. ඒදස් වෙස්සේ මැයි පහලව කවදාද. මෙන මේ විදිහට කිසි අම්වාර්ශයක දිනයක් ය දෙන්නේ කවදරද කියල තමයි අපිට සොයාගන්න තියෙන්නේ. ඒකයන්නේ එක දිනයක් තමයි මේ ගැටලුවේ අඩගුවවෙලා තියෙන්නේ. අපි අදි ඉගෙනගන්නේ මේ පලවෙනි ආකාරේ ඒකයන්නේ එකමවාර්ශය දින දෙකක් හෝ කියපයක් සම්බන්ධ වෙති ගැටලූ විසඳන්නේ කොමද කියලා. අනික් ගැටලු ආකාර පිබඳව අපි ඉදිරි පාඩම් වලින් සාකච්චක්හරම. මුලිම ඔයාලට මතක තියාගන්න කරුණු කීපයක්ක් තියෙනවා. මෙම හැමෝම වගේ දන්න දේවල් නමුත් පාලමට අවශ්‍ය නිසා මොහ මතක් කරල දෙන්නම්. අපි දන්නවා ඔවුරුද්දට මාසු දොලහක් තියෙනවා. මේ එක් එෙක් මාසට තියෙන දින ගඩන් වෙනස්. සමහරමාසවලට දින තියහ බැගින් තියෙනවා. තවත් සමාරමාසවලට දින තිස්ස එක බැගින් තියෙනවා. ඒවගේම තවත් සමහර මාසවලට දින විසි අටක් හෝ විසි නමයක් බැගින් තියෙනවා. ඒ එක්ෙක් මාමසයට යෙන දින ගණන් මතක තබාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපි බලමු පලවෙනි ක්‍රමය මොකක්ද කියලා. දින තිහ බැගින් තියෙන මාස තියෙන්නේ හතරයි. ඒ තමයි අප්‍රේල් ජූනි සැප්තැම්බ සහත් නොවැම්බ. ඉතින් මේ මාස හතර විත්තරයි ඔයාරට මතක තියාගන්න තියෙන්නේ. මොකද මේ මාසහතර හැරු නම අනෙක් මාස සියල්ලටම දින තෙස්සක බැගෙන් තියෙනවා. නමුත් පෙබරවාරිමාසයට හැර. පෙබරවාරිමාසයට අපි හැමෝම දන්නවා සාමාන්‍ය අවුරුද්දක් නම් දෙන විසියටයටක් තියෙනවා. අධිකවුරුද්දක්නම් දෙන විසි නමයක් තියෙනවා. ඉතින් මතකතියාගන්න හරිම ලේසි. ඔයාලට මතකතියාගන්න තියනෙ දෙන තියහ බැගින් තියෙන මාසහත්තර මොනුවද කියලා විතරයි. මේ තමයි පලවෙනි ක්‍රමය. දැන් අපි බලමු දෙෙවැනි ක්‍රමය මොගක්ද කියලා. දෙවැනි ක්‍රමය තමයි මේ රූපය පෙන්වල තියෙන විදිහට අත්තක මිට මොලවා තාගන්න මහපටඇගිලි හැරු නම අනෙක් ඇගිලිවලින් සෑදෙන කඳු සහ වලවල් තමයි පිළිවලින් මාසු දොහ වෙන්නේ මෙන්න මේ විදිහට මේ තියෙනෙ ජනවාරිී මේ පෙබරවාරේ මේ මාර්තු, අප්‍රේල් මැයි ජූනි, ජූලි මේ කාගෝස්තු සැප්තැම්බ ඔක්තෝබ නොවැම්බ සහ දෙසැම්බ. මේ කඳුමත තියෙන මාස තමයි දින තිෙස්සක බැගින් තියෙන මාස. ඒක අන්නේ මේ රතුපාටයෙන් පෙන්වල තියෙන ජනවාරි, මාර්තු, මැයි, ජූලි, අගෝස්තු ඔක්තෝබ සහ දෙසම්බ කියන මාස. වළවල්වල තියන්නේ දින තිහ බැගින් තියෙන මාස. පෙබරවාරි හැර. ඒකයන්නේ මේ කොලපාටින් පෙන්වල තියෙන අපේල් ජනි සැපතැම්බර් සහ නොවැම්බ. ඉතින් අපි කවුරුද්දන්නවා පෙබරවරි මාසයට සාමාන්‍ය අවරුද්ධක නම් දෙන විසියටක් තියෙනවා අධිකවුරුත්තක් නම් දෙන විසිනමයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමයක් හරිම ලේසි මේ ක්‍රම දෙකක්තරින් ඔබට වඩාත්ම පහසු ක්‍රමය මතකේ තබා ගන්න. මම පෞද්ගලෙකව ප්‍රේ කරනි පලවෙනි ක්‍රමය මොකද ගැටලු විසඳීමේදී දෙවැනි ක්‍රමයට වඩා පලවෙනි ක්‍රමය වඩත් ඉක්මා ක්‍රමය නිසා. ඔබට වඩාත් පහසු ක්‍රමය තමයි ඔබ මතකේ තබගත. අපි දැම් බලමු අධි කවෞරුද්දක් කියන්නේ මොකක්ද කියලා. පෙබරවාරිමාසටතින විසිනාමයක් තියෙනවනම් ඒ අධිකවුරුද්දක්. අපිදන්නවා පෙබරවරිමාසේයට දින විසියාටක් තියෙනවනම් එයසාමාන්‍ය අවරුද්දක්. අධි කෞරුත්දක් කළැබෙන්නේ සෑම අවුරුදු හත්තරකට වරක්. අපිදැම් බලමු සියම්වර්ශයක් දී ඇති විට ඒ අධිකවුරුද්දක්ත සාමාන්‍ය අවරුද්දක්ත කියලා හොයාගන්න කොහොමද කියලා. ගැටලුවේ දීලතියන වර්ෂය හතරෙන් බෙදුවම ඉතිරි නැතිව බෙදෙනවනම් එය අධිකවුරුද්දක්. එසේ නොවේ නම් ඒ සාමාන්‍ය අවුරුද්දක්. ඒක කියන්නේ දීලතියන වර්ශය හතරෙන් බෙදුවම ඉතිරියගයක් ලැබෙනවනම් ඒ සාමාන්‍ය අවුරුද්දක්. අපි දැක් උදාහරණයක් බලමු දෙදාස්වෙස්ස අධිකවුරුද්දක්ත සාමාන්‍ය අවරුද්දක්ට යනවග සොයන්න. දැන් අපි දන්නවා මේක හොයන්නේ කොහොමද කියලා දෙදස් විශ්වවාශය හතරෙන් බෙදල බලමු. දෙදස් විසා හතරෙන් බැතුවම පිළිතුර පන්සිය පහක් ලෙස ලබෙනවා ඒක කියන්නේේ ඉතිරි නැතිව බෙදෙනවා. එසේ නම් දෙදස් විස්ස අධික්‍ර වුරුද්දක්. තේරුණනේද? ම අවරුද්ධෙ මාස ොලහ ඇතුළත් කරලා වකුවක් නිර්මාණය කරනවා. හොඳට බලාගන්න මේක නිර්මාණය කරගන්න හරීමම ලෙසි මුලින්ම අපි මාස දොළහ මේ විදිහතු ලියා ගනිමු. ජනවාරි පෙවරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බ ඔක්ටෝබ නොවම්බ දෙසැම්බ ඔබ දන්නවා එක්හෙක් මාසයට තියෙන දින ගණන්. මතකයිනෙ මම කියල දුන්න ලේසිම ක්‍රමය හැකි ඇන පළවෙනි ක්‍රමය. දින තියහ බැගෙන් තියෙන මාස හතරක් තියෙනවා. ඒ තමයි අප්‍රේල් ජූනි සැප්තැම්බර් සහ නොවම්බර්. ඉතිං අපි මේ එක් එෙක් මාසේට අදල දින ගණන් ඒම මාසවලට යටින් මේ විදිහට ලියාගනිමු. පෙබරවාරි හැර අනෙක් සියලුම මාස වලට දින තිස්සක බැගෙත් තියෙනවා. තිස්සකක් තෙම වාසවල්ටයටින් මේ විදිහට ලියාගනිමු. ඔබ දන්නවා පෙබරවාරි වල සාමාන්‍ය අවුරුද්දක් නම් දින විසයටක් තියෙනවා. අධි කවුරුද්දක් නම් දෙන විස නමයක් තියෙනවා. එමාගේන්ද පෙබරවාරි මාසයට යටින් මේ වෙදිහට ලයාගනිමු. ඇත්තටම ගැටළු විසඳීමේදී ඔබට අවශ්‍ය වෙන්නේ මෙම දින ගණන් නොවේ. ගැටලු විසඳීමදී ඔබට අවශ්‍ය වෙන්නේ මාසකටත් දින ගණන සතිවලට වෙන් කළ පසු ඉතරිවල දින ගණනයි. ගලින්ම ජනවාරි මාසය සලකම, ජනවාරි මාසයට ඇති දින ගණන තෙස්සකයි, සතියකට ඇති දින ගණන හත්හයි. එෙසේ නම් ජනවාරි මාසයට තියෙන සති ගණන සොයාගන්න අපි තිස්සේක හතෙම්වෙදමු. එවිටොපිට පිළිතුරු ලැබෙන්න්න සති හත්තරයි දිනතුනක් ලෙස. ගැටලු වෙසඳීමේදී අපිට අවශ්‍ය වෙන්නේ එක්හෙක් මාසයට තියෙන දිනගණන සතිවලට හැරවූ පසු ඉතිරිවන මෙම ඉතිරි දෙන ගණන. ඒනිසා අපි මේ ඉතිරි දින ගණන මාසයට යටින් මේ විදිහට ලියගනිමෝ. මේ විදිහට සෑම මාසේකම තියෙන දින කරන සතිවලට පරිවර්තනය කරලා ඉතිරිවන මෙම ඉතිරි දින ගණන අපි මේ වගුවට ඇතුළත් කර ගනිමු ඩැන් ඔබ ක්‍රමය දන්න නිසා මම අගයන්ටික විතරක් වගුවට ඇතුළත් කර ගන්නවා ඇත්තරම ගැටලු විසන්ඳීමේදී ඔබට අවශ්‍ය වන්නේ මෙන්න මේ වගුව ක්ක් මාසයට ඇති දින ගණන සතිවලට හරවලා ඉතිරි දිලගණන ගන්නේය කර වගුව නිමුල ඉන්තලා නිර්මාණය කරගන්න ගව කාලය ගත වන නිසා මේ අගගේන්ටික ඔබට මතකේ තබාගන්න පුළුවන්නම් ගොඩක් වටනවා. මේ අගේත් මතක තබාගන්න හමාරු නෑ. මෙන මේ විදිහට මතක තියාගන්න. අපි දනවා දින තිහ බැගින් තියෙන මාස හතරක් තියෙනවා. අප්‍රේල් ජූනිත් සැප්තැම්බ සහත් නොවැම්බ. එබ මාසහතරට අදාලාගේ වන්නේ දෙක. ඉතිරි මාසසියල්ල පෙබරවාරි හැර දින තිස්කේ මාසනය එම මාසවලට අදාලාග තුන පෙබරවාරිවල්ට දින විසියටටක් තියෙනව නම් ඒකයන්නේ සාමාන්‍ය අවරුද්දක් නම් අදාලාගය බෙන්දුව පෙබරවාරි වලට දින විසනාමයක් තියෙනවනම් ඒකන අධි කවුරුද්දක් නම් අදාලාගය එක ඒකයන්නේ ඔයාල මතපතියාගන්න ඕනි මේ අගයන්ටික ඇතුළත් වගුව දින තිහබැගින් තියෙන මාස හතරට අදාලාගය දෙක තිරි මාසසිියල්ලටම නමුත් පෙබරවාරි වලට හැර අදාළගය තුන. පෙබරවාරි වලට දින විසියටක් තියෙනව නම් අදාළගය බින්දුව පෙබරවාරි වලට දින විසිනාමයක් තියෙනව නම් අදාලාගය එක තවක් කැටියෙන් කිව්වොත් අපිට තියෙනවක් දින විසියට විසිනාමයක් තිහ සහ තිස්තක බැගින් තියෙන මාස ඒ මාස වලට බින්දුව එක දෙක තුන අගයන් ඇතුළ කර ගන්නයි තියෙන්නේ මතක තියාගන්න හරිම ලේසි. ඉතින් ඔයා ලටි ගැන්වීම පහසෝ සඳහා මම මෙම වගුව මාස වගුව ලෙස නම් කරන්නම්. මාස දොල හ ඇතුළත් කරලා හදාගත්ත නිසා තමයි මම මේකට මාස වගුව කියලා නම දැම්න්නේ. දැන් අපි බලමු මාස වගේූ උපයෝගි කරගෙන ගැටලු විසඳන්න කොහොමද කියලා. පලවැනි ගැටලුව. එක්තරා වර්ෂයක අපප්‍රේල් දහට සෙනසුර අදාවකි. එමවර්ශයේ මැයිදහට යේදී ඇත්තේ කිනම් දෙනයකද. අපි බලමු මේ ගැටලුවු විසදන්නේ කොහොමද කියලා. ඇටළුව දීලා තියෙනවා අප්‍රේල් දහට කියන සෙනසුරවාදා මැයිදහාට තමයි සොයාගන්න තියෙන්නේ. අපි වගුවයේ අප්‍රේල්සට මැයි දක්වා ගමන් කරමු මෙන්න මේ විදිහට එසේ ගමන්කිරීමේදී අප්‍රේල් සහ මැයි අතර තියෙන ඉලක්කම දෙක එසේ නම් සැනසුරාදට දින දෙකක් එකතු කරමු. සැනසුරාද්දට දින දෙකක් එකතු කරාම ඊළඟට එන්නේ ඉරිදා ඊට පස්සෙ සඳුදා එසේ නම් මැයිදහාට යදී තියෙන්නේ සඳුදට ැන් අපි මේලඟ ගැටලුව මොකක්ද කියලා බලමු. එක්තරාවර්ශයක මැයි දොහා යනු අගහරුවාදාවකි එම වසර සැ්තම්බර් දොල්හ යදදි ඇත්තේ කිනම් දෙනකද. ගැටලුවේ දීලා තියෙනවා මැයි දොල්හ කියන්නේ අගහරුවාද එසේ නම් සැ්තම්බර් දොල්හ කවතද කියල තමයි සොයාගන්න තියෙන්නේ. අපි වගුවේ මැයි සිට සප්තැම්බර් දක්වා ගමන්කරමු මෙන්න මේ විදිහට. එසේ ගමන්කිරීමේදී මැයි සහ සැප්තම්බර් අතර තුන දෙක තුන තුන කිය ආගයන්ටික ලැබෙනවා. එමා ගයන්සයල් ඇතු කරන්න. එමගන්ටික එකතු කරාම එකොලාහක් ලැබෙනවා. දැන් හඟහරුවාදස් සිට දින එකකොලාා කිකුතු කළ විට පිළිතුර ලැබෙනවා. අඟහරුවවාන්දර් දිනය කොහ එකතු කරනවාට වඩා දිනය කොළහ සතිවලට පරිවර්තනය කර ඒමාගේ එකතුකිරීම මගින් ඔබට තව දුරටත් කැටලුූ විස දීමට යන කාලේ හිදිරි කරගන්න පුළුවන්. එකට හේතුව තමයි ඔබ කිසියම් දවසකට සති කොපමන ගරනක් එකතු කළත් එම දවස වෙනස් වෙන්න නෑ. ඒක ඇන්නේේවෙන්න වේවිදිහට. මේ දින දර්ශනයේ පස්වනිධාවන අගහරුවාධර්දිනය සලකමු. පස්වනි දායිඳලා එක් සතියක් එකතු කළ විට නැවත ලැබෙන්නේ අඟහරුවාද. පස්වනිදසිට සති දෙකක් එකතු කළ විටට නැවත ලැබෙන්නේ අඟහරුවාද. පස්වැනි දසිට සති තුනක් එකතු කළත් නැවත ලැබෙන්නේ අඟහරුවාද. ඒකයන්නේ කිසියම් දවසකට කෝපමන සතිගන්නක් එකතු කළත් එම දවස වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා දෙන සති බවට පරිවර්තනය කිරීමෙන් ගැටලු විසඳීමට යන කාලය බොහෝසේ ඉතරි කරගන්න පුළුවන්. ඒනිසා මේ අගේ සති බවට පරිවර්තනය කරමු. ඕගුළල දැන් දන්නවාන දිනගරනක් සතිවලට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා අපි එොළහ හතෙෙන් බෙදමු. එවිට ඔබට ලැබෙනවා සති එකයි දින හතරක්. එසේ නම් අඟහරුවාදාට සතිය එකයි දින හතරක් එකතු කරමු. කයිනේ සති කොබම න එකතු කරත් දවස වෙනස් වෙන්නේ නෑ ඒක අන අගරුවාද සිට සතියක් එකතු කළට නෑවත ලැබෙන්නේ අහරුවාද. අගරුව අදර තවත් දින හතරක්කතු කළ විට ඔබට ලැබෙනවා බදාදා බ්‍රහස්පතින්ද සිකරාද සහත් සැනසුරවාද. ඒක අනන්න සප්තම්බර් දො හයදී ඇත්තේ සැනසුරවාත තිෙනනෙක ලේසිේනේද. අපි මීළග ගැටලුව පොකද කියලා බලමු. එක්තරා වර්ශයක සප්තම්බර් විස්සයානු හිරිදා දිනයකි. එම වර්ශයේ දෙසම්බර් විස්ස යදී ඇත්තේ කිනම් දෙනයකද. අපි බලමු මේ ගැටලුව විසිඳන්නේ කහොමද කියලා. ගැටලුවේ දීලා තියෙනවා සැප්තැම්බර් විස්ස කියන ඉරිදා දෙසම්බර් විස්්ස තමයි සොයා ගන්න තියෙන්නේ වගුයේ සැ්තැම්බර් සිට දෙසම්බර් දක්වා ගමන් කරමු. වෙන්න මෑ විදිහෙට. එසේ ගමන් කිරීමේදී සප්තම්බර් සහත් දෙසැම්බර් අත්තර දෙක්කත් තුුණ දෙක කියා ගයන් ලැබෙනවා. ඒවා ගැන්සියල් එකතු කරමු. දෙක එකතු කිරීම තුනා එකතු කිරීම දෙක්ක සමානයි හතයි. මතකයිනේ දිනගන්න සතිවලට පරිවර්තනය කිරීමෙන් ගැටලු විසඳීමට යන කාලේ බොහෝසේ ඉදිරිකර ගන්න පුළුවන්. අපි මේ දෙනගන්න සතිවල්ට පරිවර්තනය කිරීම සඳහා හතෙෙන් බෙදමු. හත හතෙම් බෙදුවම ඔබට ලැබෙනවා සති එකයි දෙන බින්දුවක්. ඒකයන්නේ ඉරිගාදිනට සතිය එකයි දෙන බින්දුවක් එකතුළ යුතුව. ඉරිදා දිනට සතිය එකක් එකතු කළ විට නැවත ලැබන්න හිරිදා. තවත් තියන බිින්ඳුවක් එකතු කරනවා කියන්නේ දිනයක් එකතු වෙන්නේ නෑ. එසේ නම් දෙසම්බර් විස්ස කියන්නේ ඉරිධම නේද. එසේ නම් අපට පිළිතුර ලෙස ලබෙනවා දෙසම්බර් වෙස්ස දී ඇතේ ඉරිතා දිනයක. ලේසී නේද? දැන් අපේ මේ ළඟ ගැටුව බොකද්ද කියර බලමු. එක්තරාවාශයක ජූනිධාහතරයේ නිධා දෙනයක් නම් හෙමවර්ෂයම මාර්ට්තු දාහතර කවදාද. අපි බලම මේ කැටළුව විසිඳන්නේ කොහොමද කියලා. ගැටුළුවේ දේලා තියෙනවා ජූනිධාහතරකයන ඉනිධාදනයක් එසනම් මාර්තුදාහතර කවදද කියල තමයි හොයන්න තියන්නේ. වගුයි චූනිසිට මාර්ට්තු දක්වාක් ගමන් කරමු. මෙහිද කලින් ගටලුල වගේ නෙමයි මාර්තුක්‍යන්නේ ජෝීවල්ට වඩා කලින් තිබෙන මාසයක් නිසා ආපස්සට ගමන් කිරීමට සිදුවේ. එසේ ගමන්කිරීමේදී චෝනිසා මාර්තු අතර තුන දෙකත් තුන්න යනාගයන් ලැබෙනවා. ඒමා ගයන් සඇල්ලම එකතු කරමු. තන එකතුකිරීම දෙකයගතු කිරීම තෝන සමානයි අටයි. යි දිනගණන සතිබවට පරිවර්තනය කිරීමෙන් ගැටලු විසඳීමට යන කාලේ බොහෝසේ ඉදිරිකරගන්න පුළුවන්. එසේනම් අපේ දිනගණන සතිබවට පරිවර්තනය කිරීම සඳහා අට හතයෙන් බෙදමු. එවිහොපට ලැබෙනවා සතියකයි දෙන එකක්. එසේ නම් ඉරිදා සිට සතියකයි දෙන එකක් අඩු කළ යුතුයි මෙසේ අඩුකරන්නේ ජූනි සිට මාර්ටෘ දක්වා ආපස්සට ගමන් කරන නිසා. ඉරිතාසට සතියක් අඩු කළවිට නැවත ලැබන්නේ ඉරිධන්නේද. ඉරිදස්සට දෙන එකක් අඩු කළවිට ලැබෙන්නේ සැනසුරාදානයද. එස නම් මාර්තුු දාහතරේදී ඇත්තේ සැනිසුරාතා. දැන් අපි මීළඟ ගැටලුව මොකක්ද කියලා බලමු. දෙදාස් විස්සවර්ශයේ ජනවාරි දාහතර අඟහරුවාත දිනයක් නම් එෙමවර්ශයම මැයි විස්ස කිනම් දෙනයක් වේද. අපි බලමු මේ ගැටලුව විස දන්නේ කොහොමද කියලා. ැටලුවේ දීලා තියෙනවත් ජනවාරිදාහතර කියන්නේ අගහරු අදතිනයක් එසේ නම් මැයි විස්ස කවද්ද කියල තමයි සොයාගන්න තියෙන්නේ ජනවාරිදාහතර දින අගරු අදදිනයක් නම් මැයි දාහතර කවද්දි කියල සොය නාආකාරය ඕප තැනටමත් තන්නවා. එසේ නම් බුලින්ම මැයිදාහතර කවද කියලා සොයා ගනිමු. වගුයේ ජනවාරිසිට මැයිදක්වා ගමන් කරමු මෙන්න මේ විදිහෙට එසේ ගමන්කිරීමේදී ජනවාරි සහ මැයි අතර තුන බිදුව හෝ එක තුන දෙක යනාගයන් ලැබේ පෙබරවාරි මාසයට තිෙබියේුතු අගේ බින්දුවද එකද දෙෙදස් විස්සවර්ශය හතරෙන් බෙදුවයට ඉතිරි නැතිව මෙදෙනවා ඒක කියන්නේ දෙදස් විස අධි කවුරුද්ද. එසේ නම් මේ කැටලුවට අනුව පෙබරවාරි මාසයට තිබියයුතු අග එක දැම්මේ අගන්සිල්ල එකතු කෙරමුෝ තුන එකතු කරීම එක එකතු කරීම තුන එකතු කරීම දෙක සමානයි නමයැයි. මතකයිනේ දින සති බවට පරිවර්තනය කිරීමෙන් ගැටලු විසඳීමට යන කාලය බොහෝසේ ඉදිරි කරගන්න පුළුවන්. එසේ නම් දින ගණන සති බවට හැරවීමට නමය හතෙන් බෙදමු. එවිට ඔබට සතියකයි දින දෙකක් ලැබෙනවා. එසේ නම් අගහරුවාද සිට සතියකයි දින දෙගක් එකතු කෙරමු. අඟහරුවාද සිට සතියක් එකතු කළ විට නැවති ලැබෙන්නේ අගහරුවා දන්නේද ඩැන් අගහරුවවාද සිට දින දෙගක් එකතු කරමු. බදා පාස්පතින්දා. ඒ කියන්නේ මැයි දාහතර යෙදී තියෙන්නේ බ්‍රහස්පතිින්ද. මයිදාහතර සිට මැ විස්සවීමට දින හයක් එකතු කළ එුතුයි. එසේ නම් බ්‍රහස්පතිින්ද සිට දින හයක් එකතු කරමුෝ. සිකුරාද සෙනසුරාද ඉරිද සඳුද අගහරුවාද පදාද. එසේ නම් මැයි විස්ස යදී තියෙන්නේ පදාදා. දැන් අපි මීළක කැටලුව පොකද කියලා බලමු. එක්තරාවර්ශයක ඔොක්තෝබර්දාහට ඉරිදා දෙනයක් නම් එමවර්ෂයේ ජූනි වෙස යෙදෙන්නේ කවදාටද එමවර්ෂය ජූනි දාසයේ යෙදෙන්නේ කවදාටද අපි බලමු මේ ගැටළුව විසිඳන්නේ කොහොමද කියලා ගැටනුවටනු ඔොක්තෝබර් දහට කියන ඉරිධාදිනයක් එසේ නම් පළමනි ප්‍රශ්නෙන් ගහන්නන්නේ ජූනි විස්ස යෙදෙන්නේ කවදට කියලා ක්ටෝබර් දහාට රිදැදිනයාට නම් ජූනි දහාට වනදින කවදාදයන්න සොයනාකාරයක් ඔබ දැනටමත් දන්නවා. එසේ නම් මුලින්ම ජූනි දහාට කවත්ත කියල සොයා ගනිමු. මේ සඳහා භගවේ ඔක්තෝබර් සිට ජූනි දක්වා ගමන් කරමු. එසේ ගමන් කිරීමේදී ඔක්ටෝබර් සහ ජූනී අතර දෙක තුන තුන දෙක යනාගයන් ලැබෙනවා. එමා ගයන් සියල් ඇකතු කරමු දෙකය එකතු කිරීම තුන එකතු කිරීම තුනා එකතු කිරීම දෙක සමාන්නයි දහයයි. මතකයිනේ දින සතිබවට පරිවර්තනය කිරීමෙන් ගැතුලු විසඳීමට යනකාේ බහෝසේ ඉදිරිකරගන්න පුළුවන්. එසේ නම් දිනගණන සති බවට හැරවීමට දහය හතැම් වෙදමු. එවිට ඔබට සතියකයි දින තුළක් ලැබෙනවා. එසේ නම් ඉරිදා සිට සතියකයි දින තුළක් අඩුකරමු. මෙසේ අඩුකරන්නේ ඔක්ටෝබර් සිට ජූනි දක්වා ආපස්සට ගමන් කරෙන නිසා. ද ට සතයක් අඩු කළවිට නැවත ලැබන්න ඉරි ාන්නයෙද. එසේ නම් දැන් අපි ඒරිදා සිට දෙනතුනක් කඩුකරමු. සැනසුරාද සිකුරාද ප්‍රහස්පතින්ද. එසේ නම් ජෝනිදහාට යදී ඇත්තේ ප්‍රහස්පතින්ද. දැන් අපි ජෝනිදහාට කවදද කියල දන්නවනේ දැන් අපි ජෝනි විස්්ස යදන්නේෙ කවදරද කියල සොයාගනිමු. ධාටය සිට ජූනි විස්සවීමට නම් දෙන දෙගක් එකතු කළ යුතුයි එසේ නම් බ්‍රහස්පතින්ද සිට දෙන දෙගක් එකතු කරමු සිකුරාදා සැනිසුරාද එසේ නම් ජූනි විසය යදීතියන්නේෙ සැනිසුරාද. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සොයාගත්තා. දෙවැනි ප්‍රශ්නංගහන්න එමවර්ෂයේ ජූනිදාසය යෙදන්නේ හවදටද කියලා අපි දන්නවා ජූනි දහාටයසිට ජූනි දාසේවීමට නම් දෙන දෙගක් අඩු කළ යුතුයි එසේ නම් බ්‍රහස් ප්‍රතින්ද සිට දෙන දෙකක් අඩුකළමු. බදාදා අගහරුවහදා. එසේ නම් ජූනි දාහසේයේදී තියෙන්නේ අගහරුවාදා. මේ තියනෙ අද දවසේ ඔබට ලැබෙන ගැටලුව මේ විඩියෝ පාඩමෙන් ලාත් ැනුමා ශ්‍රෙන් මෙම ගැටලුව විසින් දෙලා පිළිතුර වඩියුවට පහලෙන් ඇති කොමෙන්ට සක්ෂණ එක සඳහන් කරන්න. එක්තර වර්ශයක මාර්තුදහට බදාදානම් එම වර්ෂය දෙසම්බර් විසියක යදන්නේෙ කිනම් දෙනකටද. මේ පාඩම සම්බන්ධයෙන් හෝ මෙමආකාරය ගැටනු සම්බන්ධයෙන් ඔබටම් ගැටලුවක් තිබේ නම් වඩියෝට පහලින් ඇති කමට් සක්ෂන් එකෙහි සඳහන් කරන්න. ඒවගේ ඔබට විශේෂණගෙන ගතයුතු පාඩමක් තියෙනවනම් ඒත් පහත කමෙන් සේක්ෂන් එක සඳන් කරන්න. දැනට උගන්වලතියන සියලුම බුද්ධිපරක්ෂණ පාඩම් පහත ලක් එකෙන් නරබන්න පුලුවන් මේලිං එක ම වීඩියෝට පහලින් ඇති ඩිස්ක්‍රපෂන් බොක්ෂ එකෙ තා යවා. ඒලින් එක කලි කිරීමෙන් හෝ විඩියෝට පහලින් තියෙන අයිවි ස අයිකන්න කි කිරීම හ. බට සියලූම පාඩම් නරමන්න පොළුවන්. මම මේ පාඩම් බයිකිවෙත්සාර ෆෙස්බුක් පිටුවවෙත් අලනතියෙනවා. එසේ නම් ඔබට වැදගත්වන තවත් පාඩමක යළි තමුවමෝ.